එමෙතාව මම බුද්ධානුස්සති භාවනාව හා මෛත්‍රී භාවනාව හැකි අවස්ථාවන් වලදී කරමි. මගේ ශරීරයේ තිබෙන ආබාධයක් නිසා වෛද්‍ය උපදෙස් අනුව මාව කරවල ආහාරයට ගැනීමට මට කරවල ආහාර ගැනීම සිදු විය. මෛත්‍රී භාවනාවට එම ආහාරය ගැනීම දුරුදැයි ධර්මානුකූලව පහදා දෙන්න. දැන් මේකත් මේ කාලේ විශාල ලබ්ධියක් වෙලා තියෙන නිසා ලොකු ප්‍රශ්නයක්. කරවල කෑවොත් මිත් වලන්න බෑ. මේ ආදි වශයෙන් ප්‍රශ්න ඇති කරලා කරවල කෑවොත් පව්. මේ ආදි වශයෙන් මේ ප්‍රශ්න මතු කරලා තියෙන කාලේ ප්‍රශ්න වල උත්තර දෙන්නට විශාල පිරිසක් උඩ පැන කෑ ගහනවා. ඔය මොනවද කියන්නේ කියලා. නමුත් මම විසඳ ගන්න ඕන ප්‍රශ්න. ගන්න ආහාරය සර්ව සම්පූර්ණයෙන් නිවැරදි වෙන්න මේ මාංශය පවත්ත මාංශයක් වෙන්න ඕන. පවත්ත මාංශය කියලා කියන්නේ වෘතය පහ කළ මාංශයක් නෙවෙයි ජීවන වෘතය පහ වෙච්ච මාංශයක්. ඒ කියන්නේ මොනවා හරි ස්වභාවික හේතුවකින් නියෙක් විසින් මත් පිරිස මැරුව සතෙක් නොවන වෙන බාහිර දෙයකින් මැරිච්ච ආහාරයට ගන්න සුදුසු මසක් හැදුනොත් ඒක පවත්ත මාංශයක්. ඒක හැමතිම නිරවුල් ඒ වගේම දෙහැමි දාන වස්තුවක් වෙයි. එහෙම එකක් හම්බෙලා ඒකේ දානයක් දුන්නා දහම් වස් දාන වස්තුවක් දෙහැමි වෙනවා. දෙන පුද්ගලයා චිත්ත ප්‍රසාදින්නිතෝ කරුණු දැරගෙන ඥාන සම්පවිත්ව දුන්නෝ දෙන පුද්ගලයාගෙන් ඒ දාන වස්තුව පිරිසිදුලා බලවත් වෙනවා. ප්‍රතිග්‍රාහකයා සීලවන්ත නම් ගුණවන්ත නම් ඒ හේතු වෙනුත් ඒ දානයේ මහත්ඵල මහානිසංස වෙන්න හේතු වෙනවා. මේවා එකක් හරි අඩු වුණොත් එහෙම ඒ අඩු වෙච්ච කොටසින් ඒකේ තියෙන ආයන සංසි අඩු වෙන්න හේතු වෙනවා. එහෙමයි සිද්ධ වෙන්නේ. ඊ යකිසි බුද්ධිලේ කිංගියක් හිංසාවක් කරලා හදලා කරගත්තොත් එහෙම මේ පව් කරගෙන ඉවරයි මේ මිනිහ. ඒ කරගෙන ඒක සම්පූර්ණ කරලා ඉවෙච්ච රොඩ්ඩක් අහක තියෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා. මරාගත් සතෙක්ගේ මසක් නිසා මේක පවත්ව මාසයක් නෙමෙයි. හැබැයි ඒක අසාධාරණයෙන් ගොඩනගව මාසයක් නිසා ඒක පරිහරණයට සුදුසු එකක් නෙවෙයි කියන එකයි තේරුම් ගන්න ඕනේ. නමුත් මේ හැම එකකම පාපයක තියෙනවා අල්පසාවද්දේ මහාසාවද්දේ භාවය. එයා සියලුම පව් නොකර ඉන්න පුළුවන් තත්ත්වෙටපත් වෙන්නේ අරිහතුන් වහන්සේ. බාහිර පාපී කියන්නේ උන්වහන්සේ. පාප චේතනාවක් පහළ වෙන්නේ හේතුව ඇත්තේ නෑ. උන්වහන්සේට දානයක් දුන්නොත් දුන්න දානයට අවශ්‍යදී උන්වහන්සේ පරිභෝග කරලා හිටන් ඒකෙන් ජීවිතේ ගෙනිනවා මිසක් කෙනෙකුට හිංගියක් හිංසාවක් කරන පාප චේතනාවකින් ජීවත් වෙන මානසිකත්වයක් නැති නිසා උන්වහන්සේට පාප චේතනාව පහළ වෙන්නේ නැහැ. ඉතින් යම්කිසි කෙනෙකුට යමක් පරිභෝග කිරීමේදී හේතුඵල දකින්න ඕන. ඒක තමන්ට යම් ආකාරයකින් මේ ආර්ය මාර්ගයේ බාධාවක් වෙන බව පේනවනම් දිවි හේතුවකලත් එහෙම ඒවා අරගන්න ඕනේ. ගැනීම සුදුසු නැහැ. හැබැයි බාධාවක් නොවෙන් නමුත් අවැඩ වෙන බව දන්නේවා තියෙනවා. සුළු අවැඩ තියෙනවා. ඒක මහා බාධාවක් වශයෙන් බාධා පවනවන්නේත් නැහැ. නැ කරවල වාගේ දෙක තියෙන්නේ අන්නේ බඳු දෙයක්. පාපය හා සම්බන්ධයක් නෙමෙයි තියෙන්නේ. අවැඩෙන් හදලා ගොඩනගාගත් එකක් නිසා ඒක සුසු නැහැ කියන්නේ. ඉතින් හැකිතරම් දුර උත්සාහ කරන්න ඕනේ. ඒ බඳු දේවල් වලින් අයින් වෙලා හරි කමක් නැහැ. අවැඩෙන් අසාධාරණ ගුණවලින් අයින් වෙලා හරි දැහැමින් උපයාගත්ත දෙයකින් යම් තරමක ජීවත් වෙන්න හැද ගහ ගන්න පුළුවන් නම් ලෙඩ බෙහෙත කයි හදා ගන්න පුළුවන් නම් ඒක කරගන්න. තමන්ගේ කැමැත්තක් නැතුව ගියා නම් ඒ ඉබඳු දේ හරි පරිහරණය කරන්න. ඒ ඇති වෙන දේ තුලින් ඒ පුද්ගලයා දිට්ඨි සම්පයුත හිතක් හටගන්නේ නැහැ. දෘෂ්ටි විපයුතයි ඒ හිත. අකමැත්තෙන් කරන දේ කල්පවත්තන්ද භවයේ පැවැත්මට හේතුකාරක වශයෙන් මහ බලගැන්වීමක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ බුද්ධලයා යමක් එහෙම ගත්තා නම් අකමැත්තෙන් ගත්ත දෙයක හිත පිහිටලා ඒ පැත්තට සංඛාර ගොඩනගලා බලවත් වෙන්නේ නැහැ. හැබැයි නරක දේ නරකයි කියලා දැනගත්තා නම් හැකි තරම් දුර උත්සාහ කරන්න ඕනේ එකින් එකට අඩු කරගෙන යන්න. මෙත් වැඩීමත් එක්කලා මේක සම්බන්ධයක් තියෙනවාද අනුගමනය කරලා බලනකොට ඔබ තේරෙයි. ප්‍රාණඝාතී සත්ත්ව හිංසාව කරනවා නම් තමන් ඒ පාපයට ගෝචර වෙනවා නම් මෙත් වැඩීමට බාධායි. සත්වයින්ට යහපතක් පතනවා නම් යම් සත්වයකට අයහපතක් කරනවා නම් අයහපතක් කරමින් යහපත පතන එක දෙක කර පැටලෙනවා ගන්න බෑ. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ළඟට ආව භික්ෂුන් වහන්සේ නම
එදිනා ස්වාමීනි මම මගේ ගුරුවරයාට මෙත් වැඩුවා මේ මෛත්‍රී වාදී වශයෙන් ගුරුවරයා මුල් කරගෙන ගුරුවරයාට මෙත් වැඩුවා ඒත් මේ භාවනාව වැඩෙන්නේ ඇයි ඒකට හේතුව කියලා ආණ්ඩු උද්ගානනාහසේ අහනවා ඔබේ ගුරුවරයා ජීවත් වෙලා ඉන්නවා ස්වාමීනි ඒක නම් දන්නේ නැහැ ගෝලයා ටිකක් ඈතක ඉඳලා සමහර ගුරුවරයාට මෙත් වරන්නේ මෙත වැඩෙන්නේ නැති නිසා ඒ කාරණේ අහනකොට උද්ගානනාහසේ අහන ගෝලයා ගෙන් අහනවා ඔබේ ගුරුවරයා ජීවත් වෙලා ඉන්නවද ඒ වගේ එයා මැරිලා කියලා දැනගත්තා ජීවත් වෙලා ඉන්න කෙනෙක් මෙත් වරන්නේ ඒක වැඩේ කියලා නෑ මැරිච්ච කෙනෙකුට නෙමෙයි මෙත් වරන්නේ ජීවත් වෙලා ඉඳලා දැන් අතල සිද්ධ වුණේ මොකද යා කොහේ හරි වෙන අධ්‍යාපක ජීවත් වෙලා ඇති මලාට පහ හැබැයි යා ජීවත් වෙලා ඉන්නවා කියලා මූලික ඉතල අධ්‍යාපේ නම් ගොත් සිහි කරලා තමයි මෙත් වෙන්නේ ඒ නිසා තමයි මලා කියන සංඥාවක් නැති නිසාම ඒ හිත යොමු කරන්න විදිහක් නැහැ යා හිරපු තැනක ඒකට තමයි හිත මෙත වැරුන්නේ එයාගේ මස් මාළු කරවල කියලා කියන්නේ මැරිච්ච සතුන්ගේ මං ජීවත් වෙන සතුන්ටයි මෙත් වරන තමා විසින් පාපයක් කරන්නේ නැහැ කරවන්නේ නැහැ කිරීම අනුබල අනුබල දෙන්නේ නැහැ එක් වර්ණා කරන්නේ මේක ආකාරයෙන් පාප චේතනාව හා සම්බන්ධ වෙන ජීවත් වෙන සතුන්ගේ මරණයට සම්බන්ධව තමන්ගේ සම්බන්ධයක් නැතිවීම නිසා පාපයෙන් නිදහස් හැබැයි එක් දෙයක් දකින්න කවුරු කරලා දුන්නා හදලා කරලා දීලා තියෙන්නේ මරලා හරස් කරලා දීලා වද දීලා හිඟිහිංසා කරලා ඉතින් ඒකෙන් ගොඩනගව මාංශයක් නා තියෙන්නේ ඒක පවත්ත මාංශයක් නෙමෙයි අසාධාරණ මාංශය අසාධාරණ ආහාරයක් ඒ නිසා ඒක ඉතරම් ඒක ගැළපීමක් නැහැ කියන එක දැනගන්න. එවන්ද අසාධාරණ දෙයින් ජීවත් නොවන තරමට යහපතක් වෙනවා. මේ නිසා ඒක ප්‍රඥාවක් නෙමෙයි. හැකිතරම් තුරට බලාපොරොත්තු වෙන්නේ ඒවා ඉවත් කරලා හිටන් ඒවෙන් අහක් වෙලා වෙනත් පෝෂණයකින් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක වැදගත්. තවත් කොහොම තරම් පෝෂණ දේවල් තියෙනවන්නේ. ඒක නොගත්තත් එහෙම උත්සාහ කළා බලන්න. එක්තරා දරුවෙක් හිටියයි දරුවගේ තිබුණා යම් කිසි බලපෑම් මොකද මේ එකක් නෙමෙයි අසනීප ආබාධ වලට බහු හේතුක ලෝකයේ තුල අපි දකින්න නැති පැති හුඟක් තියෙනවා. සමහර වෙලාවට මේ ආහාරය අඩුපාඩුවක් නොවන්නේ ලෙඩ හැදෙනවා නෙමෙයි. තවත් වෙන බාහිර හේතුවක් නිසා රෝග හැදෙන්න පුළුවන්. ඒ නිසාම ආහාරය ඇඟට දිරවන්න නැතුව කය දුර්වල වෙන්නත් පුළුවන්. අර වෛද්‍යවරු කියන්නේ සියලු ආකාරයෙන් තේරුම් ගත්ත වෛද්‍යවරුනේ මෙහෙම වෛද්‍යවරු හිටියා ජීවක වේද මහත්තයා කියලා වගේ. ඒ කියන්නේ ඒව ශාස්ත්‍රයක් අද නැහැ. ඒ තැනින් තැනින් ටිකක් ඉගෙන ඉන්න වෛද්‍යවරු වෙලා ඉන්නේ. නිසා ඒගොල්ලෝ යමකට ප්‍රත්‍යාවසද අපත්‍යාවසද විග්‍රහ කරනකොට සමහරවිට රෝගියවත් හරියට හොයාගෙන නෙමෙයි අර බේත කරන්නේ. ඒක අද දින ස්වභාවය ඒකයි. නමුත් ඒ නිසා අපිට ඒගොල්ලෝ ගැන විවේචනය කරනවා නෙමෙයි. නමුත් දක්ෂ විය යුත්තේ හරියට රෝගේ සහ රෝග මූලිය හොයාගෙන වෙදකම් කරන්න දක්ෂ නම් ඒකේ විශේෂයක් තිබුණා. නමුත් ඔය නවීන විද්‍යාවේ තියෙන වෙදකම නෙමෙයි ඔය කියන්නේ. ඒකනම් තනිකරම අධ්‍යක්ීමක් හම්බෙච්ච හැටියෙද අල්ලගත්ත එක අර බලපටිය කරකිලා කරකිලා නේද නැට්ටා විලා අම්මලා දුවගෙන ගිහිවලු අම්මේ අම්මේ මට නැට්ටක් තියෙනවා කිය. අන්න ඒ වගේ ඔය කරකිලා කරකිලා එක එක පරිස්සමෙන්ට අහුවෙච්ච දේවල් අගෙන යාගේ නම දාගෙන මං අහවල එක හොයාගත්තා කියන. ඒ නමින් ඒක ප්‍රකාශ කරනවා ඒ වගේ දයක් මිසක් යථාර්ථවත් හරියට හේතු බල න්‍යාය දැකලා එදා ඉරිසිවරු පෙන්නපු බෙහෙත් ක්‍රම සටහව වාගේක් නෙමෙයි අද කරන්නේ. හැබැයි ඒකේ නැස්තාව කියස වාතේ යථාර්ථයේ ඔක්කොම හංගගෙන ගුරු මුත්‍රි හංගගෙන කාලකන්ණි මිනිස්සු වේද මහත්තුළු කියලා හිතන් ඒ කාලේ හිටපු අසත් පුරුෂය මැරිලා ගියා අර ඉරිසර දුන්න ශාස්ත්‍රීය කාරණා. ඒ නිසා ඒකේ ඉවරලා ඉවරලා ඉතුරු වෙච්ච නැස්තාව විසඳගෙන ඉතුරු වෙච්ච නැට්ට කියන එක තමයි අද ඉතුරුලා තියෙන ආයුර්වේදයේ කියේ. ඔකෙන් දැන් ඉන්නේ වේද මහත්තුළු කොච්චර අවංක වෙන්න හැදුවා සමහර අය හරි සම්පූර්ණ ලෙඩේ රෝගය හරියට හොයාගන්න රෝග මූලිය හොයාගන්න ප්‍රතිකාරම හොයාගන්න දක්ෂතාවය මදි වෙන. ඒ නිසා සමහරලාට අනුමාන කරලා හිටන් විවිධාකාර බේද දෙනවා. පත්‍ය අපත්‍ය කියන්නේ. මෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඉතින් මේකදී අපි දැනගන්න ඕනේ හරියට තේරුම් ගන්න පුළුවන් වෛද්‍යරේ කොහොම හරි පුළුවන් තරම් දක්ෂයි කෙනෙක් හරි හොයාගෙන තේරුම් අරගෙන කටයුතු කරගන්න එතකොට හරියට බෙහෙත් කරනවා කියාද. මස් මාස ගන්න අවශ්‍යතාවයක් නැහැ. අඟ පෝෂණය වෙන්නේ. ඒ නැතුවට පෝෂණය වෙන්න හැකියාවන් මිනිස්යාර තියෙනවා. නමුත් ඒකේ හැකියාව නැති වෙලා තියෙන්නේ බාහිර වෙන වෙනත් හේතුන් නිසා. සමහර වෙලාවට ආහාර දිරවීමේ ශක්තිය ප්‍රතිශක්තිය වෙනස් වෙලා තියෙන පුළා වෙන හේතුවක්. ඒ නිසා ආහාර කොච්චර දුන්නත් ඒක ඇඟට පත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙනැන්නම් අධික පෝෂණ ආහාරයක් දුන්නාම ටිකක් පත් වෙන්න පුළුවන්.
ඒසා ඒ වගේ අධික පෝෂණ ආහාර ගන්න අඟ කෙට්ටුයි අඟ දුර්වලයි කියලා මෙහෙම උපදේශ සම්බ වේ. ඒසා මේ වගේ අවස්ථාවල් අපි හොඳට හොයලා බලන්න. එක්තරා මව් කෙනෙකුට බොහොම දුප්පත් මව් කෙනෙක් එළු පීගුදු ආහාරයට ගන්න හරප් පීගුදු ආහාරයට ගන්න කියලා වෛද්‍යවරු නියම කළා. ඇඟේ ලේ මදිකමත් විච රෝගයක් මොනවා හරි එකට දුර්වලකමට දුන්න දෙයක්. අනේ මුන්දර කොයින්ද එළු පීගුදු? මුන්දර ඒව ගන්න සල්ලි නැහැ. ඒ ගංගා නිම්නයක් අතර වගේ සීමාවක තමයි ඒගොල්ලන් ගේ තිබිලා තියෙන්නේ. පස්සේ කවුරු හරි එකෙනෙක් කියා තියෙනවා ඕවා නෙමෙයි ලේ වරන්න හොඳම ආහාර තමයි මියන කොළගේ. ඒක තියෙනවා ගංගා ආශ්‍රිතව. මුන්දර මොකද කරන්නේ දවස ගානේම අර මියන් දළු කියන ඒවා කඩාගෙන ඇවිදilla. ව්‍යංජනයක් හදාගෙන ආහාර ගත්තා ටික දවසක් යනවා මේ හොඳට හරි ගියා. අර වෛද්‍යවරු පරීක්ෂෙන්ට එන්න කිව්ව දවසෙ ගිහින් බලනකොට බලාපොරොත්තු වෙන සීමා ප්‍රමාණය ඉක්මවා ඇඟිලි වැඩි. ඊට පස්සේ කොහොමද ගත්තේ? ගත්තාද හරියට කිව්ව විදිහට ආහාර වේ. ඕවා ගන්න මට කොයිද මේ තමයි දොස්තර මහත්තයෝ රල්ලි තියෙන්නේ. මම ඔය හැව කැලයකොල තිබිච්ච මොන මොන හරි හොඳේ හොයන කෑවද? මොනවද කෑවද? මට මේ කෙනෙක් ගාව මේ මියනකොල දිගටම ගන්ද කියලා දේ වැඩනවා කියලා මම ඒක නම් කළා. ඊට පස්සේ අර වෛද්‍යවරුන් දෙහිරු ඒක නැත් දැනගත්ත තේරුම් ගත්ත වෛද්‍යවරු එළු පීගුදු ගන්න කියලා දුන්න අවවාදයට මියනකොල ගන්න කියලා අවවාද දෙන්න මතක් ගත්තා. මොහොලේදීම හොයාගෙන තියෙන දෙයක් අත්දැකපු දෙයක් මෙන්න මේක ගාරම් බලන්න කියලා එහෙම කිව්වා. කොළොස් ගැට මාළුව මියනකොල මේ වගේ දේවල් හොඳට ලේ වඩන ආහාර. නමුත් වෛද්‍ය පරීක්ෂණ වලට මේවා අපු වෙලා නැති නිසා ඒගොල්ලෝ ඔය එළු පීගුදු හරප් පීගුදු මේ ආදි වශයෙන් තව තවත් විශේෂ දේවල් පෝෂණය විග්‍රහ කරලා දෙනවා. නමුත් ඉතින් අපේ ආදි කරන්නේ නම් ඕවට අවශ්‍යව දැනගත්තා. මව් කෙනෙකුට දරුවෙක් උපන්නාට පස්සේ නිතරම දෙන්න ඕනද? පොළොස් ගැට තම තම දුන්නා වැඩි හරියක් කළේ ඕක. කිරි එකක් කරනවා. ළමයි අරි විලා ඉතුරු ගන්නද වැඩි වෙන තරමට කිරි තිබුණා. දුන්න ආහාරය ඒවා තමයි. පොස් පොළොස් තමයි වැඩි හරියක් දෙන අපි අද පැත්තකට දාලා දෙනවා දුප්පතුන්ගේ ආහාර කියලා. මේවා තමයි පොළොස් තමයි හොඳම ආහාරයක් කියලා තිබුණා. ඉතින් මේවා අපි දන්නේ නැතිකම තියෙනවා. 146 වතාවක් සිංහල හමුදාවේ කෙනෙකුට ලේ දුන්න දෙමළ මනුස්සයෙක් හිටියා මේ අල්ලපු ගමක. යාගේ විස්තරේ පත්‍රයක දාලා තියලා පත්‍ර කෑල්ලත් එයා රාක්කුවේ දාගෙන කපලා දවසක් මම යන දවසක මංගේ ගමනක් ගිය දවසක කඩේක ඉන්නකොට ඒ මාසෙ එහා පැත්තේ කඩේ කට්ටියට කුලියට දරපල්ලා දෙන්න. හොඳට ඇඟපත් විච්ච මත දෙමළ මනුස්සයෙක්. මං එහේ අරය කවුද අපහා ඔය තැන් තැන කුලිය කරලා අරමයක් කියලා කරන්නේ මට හරි දුකයි දුක. දුකද ඇදක. මං කතා කළා කිව්වා ඉන්න තේ එකක් බොන්න. අරම දුකයි කියලා ඕන් දෙයක් කන්න කිව්වා. ඉතින් මිනිහා මාදීහත් බලලා ඔහරි මිනිහාචි වලිගිනි වේසින් ඉඳද්ද ඇති. ඒකෙන් කාලා බීලා තේක දිවර පස්සේ ඇයි මහත්තයා මට තේ අරන් දුන්නේ? කොහොමද ටිකක් ඔයා කෙරේ අනුකම්පාවක් ඇති වුණා. ඒකත් මට හරි සන්තෝෂයි. ඒක එහෙම වෙන්න ඕනේ බුදුදහමට. මේ බෞද්ධයෙක් නෙමෙයි කතා කරන්නේ. එයාගේ ආගම ජාතික ආගම වැළුවත් එහෙම සිවහරි අර නැන් අර කොවිලේ ඉන්න කටයුතු වල සම්බන්ධ දේව ආගම. නමුත් මේ බුද්ධහමලත් පැහැදිලිම තියෙනවා. හේතු වෙනවායි ඵලය කියන්නේ බුද්ධහම කියන්නේ මේ වර්ෂය මර පොඩි වනා කියනවා. එහෙනම් මේ අනුකම්පාව ඇතින්ද හේත්පක් වෙන්නත් ඇති කියලා මං හිතනවා. අර පත්‍ර කෑල්ල ඇදලා මට පෙන්නුවා. ඒ අවස්ථාව වෙනකොට මට මතක හැටියට 148 වතාවක් විතර තිබුණා කියලා අපහන් කරලා මේ හමුදාවේ මෙන්න අයට 108 වතාවක් දේ දුන්න ද්‍රවිඩ ජාතික ජාතික පින්වතේ කියයිද විග්‍රහ කරලා තිබු අර සටහන් කරපු මෙවම තමයි. එතකොට දැන් මේ පුද්ගලයා ලේ පයින්ට් එක ගන්න ලේ පයින්ට් 148 දීලා තිනවා අර හමුදා. දැන් මෙයා කරපු අස්තාව මොකද්ද? අර කරන කුලී වැඩ. මං ඇයි මෙච්චර ලේ දෙන්නද? ඔයාට ඉතින් මොකද්ද මේ ලේ වැඩෙන්නේ කොහොමද? මං දන්නේ නැහැ. මට ඉතින් ඔය එහෙන් ලේ දුන්නා විදිහින් කියනවා මේ මස් මාළු කන්න අර කන්න. මම ඉතින් කුලී කරන මිනිහා මට හැම වත්තකින්ම පොලොස් හම්බ වෙයි. ඔස්සල්ලා දෙනකොට මාත් පොලොස් කිරිය කරන්නේ තබ්බයින කන ලුණු ටික ගන්න වෙන මොනවාද මහත්තයා වං කන්නේ? එච්චර තමයි. ඇගේ අමාරු ඔක්කොම දවස් දෙකකින් ඉවරයි කියලා
පොළොස් ගෙඩියක් කනකොට ඔක්කොම ඉවරයි ලේ තැදිලා කිව්වා. දේ මට ලේ නොදී ඉඳ වැඩි තත්ත්වයක් තියෙන එක. ලේ නොදුන්නු තරියම ප්‍රමාණය වැඩි. නමුත් ඒක අපත යන දෙයක් නෙමෙයි හොඳ දෙයක් නේ. මම මැරෙනකම් කවදා හරි ওই ටික දිගටම කරගෙන යනවා කියලා මම සේමන්ට කිව්වා. දැන් බලන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපේ භෞතික මේ නැහැ මේ ලෝකේ තියෙන එළවලු වර්ග, පළතුරු වර්ග මෙහෙම දේවල් තියෙනවා මේ ලේ වැඩෙන දේවල්. ඉතින් මේවට වෛද්‍යවරයෙක් කියන උපදේශම අරගෙන මත් මාළු වකන් නැතුවට ඒව අත්හදලා බලන්න. ඒව හරි වැදගත්. අපල උපද්‍රව වෙන දේවල් එහෙම දේවලු බලපානවා ශාරීරික ප්‍රතිශක්තිය අඩු කරනවා. එහෙම කාලා මේ ශරීර උෂ්ණ කරනවා, කෙට්ටු කරනවා. නුවේ කාබාධ කර්ම විපාක වශයෙන් ඉන්න අපල කිව්වේ කර්ම විපාකින් ඇති. ප්‍රවෘත්ති විපාකින් ඇති. ඒනකොට එන ක්‍රම රටාව. ඉතින් ඉන්නේ ඒ වගේ දේවලු තියෙනවා. ඉතින් කොයි ක්‍රමෙන් හරි යහපත් ගුණ ධර්මයේ යහපත් මෙත්තා සහගත හිතකින් කටයුතු කරමින් ඉන්නකොට ඒවත් අඩු වෙලා යනවා. ඒ වගේ ගෙවිල යනවා. ඒතොර ඒ වගේම ගන්නා වූ ආහාරයක් වුණත් දැහැමින් සාමයෙන් ගන්න පුළුවන් තරම් අරෙන් ජීවත් වෙනවනම් ඒක ඊටාම හොඳයි. යෝංගක් සත්‍ය ශක්තිය ලැබෙනවා. අධ්‍යක්ීම් එක ළමයි එක කියන්නේ. ඉතින් අපි කියන්නේ දෙයක් නැහැ. බුදුමාකාර විදිහේ විස්මිත අධ්‍යක්ීම් සහිතව මාතෝක කියනවා. මේ කකුල ඔපරේෂන් කරලා දෙතුන් පොලක් ඇටේ සිවියට කිට්ටු වෙනකම් පළල ජීවිත අවස්ථාවක ගත තීරණයකුත් එක්කලා බුදුම දෙයක් සිද්ධ වුණා. මේ මස් පිළුව පළල හරහට පළල අඟල් පහක් විතර මස් පිළුව පළල්ලා හංගඩේට එල්ලලා තියෙන මට්ටමට බැලුවා ඔපරේෂන් කරලා. තව දෙතුන් පොලක් ඉදිවිලා දිවිචා නිකම් බැලුවා. වලලු කර ළඟත් එහෙම බලලා තිබුණා. අඟල් දෙකක් විතර අඟල් භාගයකට වැඩි අඟල් තුන් කාලක් විතර ගැඹුරු හිල තියෙන්නේ. අඟල් දෙකමාරක් විතර පළවතු වාලයක් තියෙනවා. වලලු කරලා අඟල් අටක් විතර ලොකුවට මුළු මස් පිළුවම බලලා තිබුණා. වම් කකුලේ මස් පිළුව. ඒ විදිහට බලලා තිබිට අවස්ථාවකදී ඔබ අත ගගා වේද දානට අත ගන්නව නෙමෙයි. පාගෙන වරක දෙදී වේද දාන්නේ. නමුත් ඇයි ගුණ දොස් කියන නෙමෙයි වේද දැමියේ ඉත් එහෙමයි ඉතින්. ඊවල එක හැටියට. නමුත් අපිට වේදනාව වැඩි. අර බ්ලවුස් කියන අර කවර් මේස් දාගෙන අර අතෙන් අත් දාලා හිටන් අර හරහට බලව මස් පිළිව අසර අඟල් දෙකක් තුනක් විතර මේ ඇඟිලි ටික ඔබලා හිටන් එහාට මෙහාට අතුලනවා. අර තේලයින් වතුර දාලා මා ජීවිතේ විඳ ඉහළම කායික දුක විඳ. ඉවසන්න හරි අමාරු දෙයක් වුණා. හැබැයි එදා මම කල්පනා කළා මගේ මේ එක මස් පිළිවක් අරගෙන මෙහෙම ස්පර්ශ කරනවා මෙච්චර වේදනාවක් එනවනේ. ඔය සත්තු වැදලා අරගෙන කපලා කොටලා වූ මැරෙනකම් කිසිම පිළිසරණක් නැතුව ඌට වද දීලා මරලා මස් ටික ගන්නකොට කොච්චර වේදනාවක් විඳිනවද කියලා කාට කියන්නද? අසාධාරණයෙන් හදව මතකේ මගේ ජීවිතයේ තියෙනකම මම ජීවත් වෙන්නේ නැහැ කියලා අදහස් කරගත්තා. මැරුණොත් මැරිච්චාවේ හිටියොත් හිටපුවාවේ අසාධාරණයෙන් ගොඩනගාගත්ත මසක් අරගෙන මම වගේ කයි ජීවත් කරවන්නේ නැහැ කියලා. ඔය හැම මහත්කම ලොකු වේදනාවක් විච්ච වෙලාව අපි දැන් ඔය දැන් සනීපත්ව ගිහිල්ලා අපි දෙදින් නැකිවේ දිසානායක මහත්තයා. මම ළඟම බෙව උදියාගෙන හිටියා. දිසානායක මහත්තයා හෙට උදේ ඉඳලා මට ගෙන ආහාරයට උඹලකට කෑල්ලක් දාපු දෙයක් ගන්න එපා කියලා. මම ඒක සම්පූර්ණ මේ මොහොත ප්‍රතිසේව කළා. ওই වචනේ කියනකොට මේ කකුල නිකන් කුළුම් ගොඩක් තිබ්බා වගේ. කැක්කම ඔපෝන් නැතිලා කකුල උඩට ඉසිලා හිටියා වගේ එකක් මර දැවුණා. අර වේදනාව එහෙම නතර වුණා. ඊට පස්සේ කොහාට පොඩි කරලා වේදම්මත් මට ඉවසන්න පුළුවන් ගානක් ආවා. අර ගලන්න බැරි එකක් නැති වුණා. අර මහත්වාලට වේද දාලා වලලු කර තිබිච්ච ප්ලාස්ටික් ගලවලා බැලුවා කෝ තුවාලෙක. බුදුවාසි ඉන්දියා තුවාලට වෙච්චද යන්නේ. මැහුන්දාර හදන්න තිබිච්ච තුවාලෙකට වෙච්ච දෙයක් නැහැ තිබිච්ච දෙයක්වත්. හැම පෑහිලා තිබුණේ නැවතත් එන්න තුවාලයක් නොතිබිච්ච හැටි. තුවාලේ තිබිලා දැක්කාය කියන මේක හරි බුදුම සිද්ධියක්. කොහේ තුවාලේ කිය. මෙන්න මේක මගේ එක අතරා අධ්‍යක්ීම. කපලා කොටලා කෙනෙකුට වද දෙන්න දෙයි මං ජීවත් වෙන්නේ නැහැ කියලා හිතන් ගන්න අදිස්ත්‍යානයත් එක්කලම
අර තුවාල පෑහිලා ගියා. අරක සහ මුලින් පෑහුවා. අර අඟල් හතර පළවලට පළල් වෙලා තිබිච්ච මස් පිළු එළියට අයින් තිබිච්ච එක දවස් දෙකයි තුනයි ගියේ අතුරු දෙවිලා මොන මැහුමක්වත් නැහැ බලා ඉඳදී ලං වෙන පටන් ගත්තා. තුමාණයා කිතර යනකොට අඟල් කාලක්වත් නැහැ අඟල් කාලකට අඩු වෙච්ච පුංචි සීරුවක් වාගේ ඔක්කොම ගොඩ වෙලා නවතිවිලා. වෛද්‍යවරු අඬ දැනුම් දුන්නා අනික් කකුලෙන් හරි හැම කපලා ඒ තුවාලේ බද්ධ කරන්න ඕනේ නැත්නම් ඔක හැම වැඩින්නේ නැහැ කියලා. දොස්තර තුවාලේ වල්ලා ඉත මේක මහා පුදුමයක්. හිතන්නේ වැරදි දෙයක් මේ වෙන්නේ කියලා. කොහොම හැමදාම තුවාලයක් නැහැ. මේක ලං වෙන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ හිතාගන්නත් බැහැ. අන්තිමට කිව්වා ඉත කොහේ හරි ඉඳලා වේද දාගන්න දැයිද මේකට වේදී ආයින්ද අවශ්‍යත් නැහැ මේ විස බීජ ලෙඩු ගොලේ. ඔබ වහන්සේ පන්සලේ ඉඳලා ඇදී වේද දාගන්න එන්න වේ ටික ලියා දෙන්න. අන්න කෙනෙක් කිනවා දාගන්න මේ දුවා ගැන ගණන් ගන්න කිසිම දෙයක් නැහැ. ඔය අවස්ථාවට කියනකොට සීනි ප්‍රමාණය කොච්චර මෙයා දුන්නත් ඉන්සියුලින් දුන්නත් අඩු කරන්න බෑ 400යි 500යි 600යි. සොසලා බුදු වෙනා මෙච්චර සීනි තියෙන කෙනෙක් තුවාලේ වඳ වෙන්නේ කොහොමද කියලා. මේක වෙන්න බැරි කාරණා සමූහයක් අර වෛද්‍ය විද්‍යාව ඉක්ම ගිහින් සිද්ධ වුණා. හැබැයි එදා ඉඳලා ඒ ආපු වේදනාගති ලක්ෂණයත් එක්ක සම්බන්ධ වෙච්ච බොහෝම අඩු වෙලා මැරෙන්න ගිය ජීවිතයක් ගොඩාක් අවසාන වෙන්න තිබිච්ච එක. හැබැයි තාත්මේ ඉන්න කටියට මොන හරි අහවදා කරගන්න හේතුවක් ඇති ඒ නිසා වෙන්න ඕන කියලා මම හිතනවා. වෙන හේතුවක් නෙමෙයි. ඔව් තන් ඒකයි කිව්වේ ඒකේ විශේෂයක් තියෙනවා අත්දැකීමක් සහිතයි. ඒකයි මම කිව්වේ. අසනීපකම අපි එච්චර තද බල විදිහට හිතන දෙයක් නෑ. දැහැමින් සාමයේ යහපත් ඉදින් කිසි කෙනෙකුට සත්‍යයකටවත් මගේ හිංසාවක් නොවේවා කියලා ජීවත් වෙන්න කටයුතු කරගත්තොත් විශාල ආශිර්වාදයක් ලැබෙනවා. කොහෙන් ආවා හරි එහෙම කරගිලා අපල උපද්ද්‍රය ඇත් වෙලා ජයග්‍රහණයක් ලැබෙනවා. ඉතින් ඒක අධ්‍යක්ීමක් එක මං කිය විදිය කරගන්න බලන්න ඒ විදිය.